Hi guys, kohomada oyalata parisamen inna athi kiyala hithena mama oyala hemoma. Ithin me dawasala godak udgoshana vyapara pawaththena rajayata viruddha oyala sahabhagi wenawa samahara wita. Ithin sahabhagi wenawa nam godak parisamata kada kappal kari kriya athiyena aniwaryenma kochcha samakamme vyapara diyath karath. Ethekota kada kappal kari viya athunahama ekorunta maradane karana lesi nisa. Ithin oyala parisamen. E wageema oyala me aragala walata yanawa nam mask ekak hondara daagena yanna. Mask එක නැතුව ඉන්න අය ගොඩක් දකිනවා මම වීඩියෝ වලින්. ඉතින් mask එකක් නැතුව ඉඳලා මේ කොරෝනා රැල්ලක් ආපහු ආවොත් එහෙම. ඉතින් ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්න ඩබල් වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් mask එක දාගෙන ඉන්නම බලන්න. ඉතින් ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා ඔයාලට. ඉතින් ලංකාවේ ඉන්න අපේ ගොඩක් සහෝදරයෝ රික්වෙස්ට් කරලා තිබ්බා එයාලට කොරියාවට ආපුවාම කොරියා කරන්න තියෙන රැකියාවල් මොන වගේද කියලා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම හිතාන හිටියේ අපේ කවුරු හරි වැඩ කරන තැනට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්නම් කියලා. ඉතින් මට අවස්ථාවක් ලැබුණේ නැහැ ඒකින්ද. ඉතින් ඒක නිසා වීඩියෝ කරන්නේ මේ විදිහට තමයි. ඒ වගේම විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා කොරියාවේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ලංකාවේ කොරියන් ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න සහෝදරිය තමයි මේ ඉල්ලීම කරන්න කියලා කිව්වේ. ඒගොල්ලෝ වෙබ් එකේ වේගෙන් අයින් වෙමින් පවතිනවලු, ඒගොල්ලෝ වෙබ් එකේ කාලය අවසන් වෙමින් පවතිනවලු, ගොඩක් අය අයින් වෙලාලු මේ වෙනකොට. ඉතින් පුළුවන් නම් අපේ කොරියාවේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ රැකියා ස්ථානවල ගැහැළුම සඳහා රැකියා අවස්ථා තියෙනවා නම් සජන්නෙන් රික්වෙස්ට් එකක් දාලාලු ඒ රැකියා අවස්ථාව සඳහා ලංකාවෙන් ගැහැළුම එක්ගමුද කියලා. ඉතින් අපේ රටේ සහෝදරියෝ ගොඩාක් අහිංසක ඉල්ලීමක් කරනවා අපේ මේ වෙලාවේ. ඉතින් අවුරුද්දක් දෙකක් පාඩම් කරලා වෙබ් එකකින් අයින් වෙන්න යනවා කෙනෙකුට දැන වේදනාව අපිට හිතා ගන්න පුළුවන්. මොකද අපිත් වෙබ් එකේ ටිකක් පරක්කු වෙඳලා ආපු නිසා අපිටත් ඒ වේදනාව හොඳට හිතා ගන්න පුළුවන්. ඉතින් අක්කේ අයියේ නංගි මල්ලි ඔයාලගේ ආයතනයේ රැකියා අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ රැකියා අවස්ථාව අපේ රටේ සහෝදරියෝ අරන් දෙන්න අපි try එකක් දෙමු. ඒ වගේම දැනගන්න ලැබිලා තියෙනවා ලංකාවට හම්බෙන කෝට් එක ඩබල් කරනවා කියලා. ඉතින් ඒක මේ වගේ වෙලාව ගොඩක් හොඳ නිවුස් එකක්. ඉතින් කෝට් එක ඩබල් කරලා පස්සේ රැකියා අවස්ථාවත් තවත් වැඩි වෙයි. ඉතින් මේ අයගේ මේ වෙබ් එකේ තියෙන කාලය අයින් වෙන්නේ ජූනි ජූලි වගේ මාසවල කියලා තමයි ගොඩක් අයගේ එහෙම අයින් වෙනවා කියලා ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ රික්වෙස්ට් එක කරන්න. රික්වෙස්ට් එක කරන්න භාෂා ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රේමලාල් සර් සම්බන්ධ කරගන්න. එයා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. එහෙම නැත්නම් අපේ සහෝදර සහෝදරිය ඉන්න කොරියන් හොඳට පුළුවන් අය ඒ කෙනෙක් සම්බන්ධ කරගෙන හරි මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා ඔයාලයි මම ඉල්ලා සිටිනවා. ඒ වගේම කොරියාවේ ඉන්න අය කෙනෙක් ලස්සන වීඩියෝයක් කරනවා මේ සම්බන්ධයෙන්. එයා කියලා දෙනවා කොහොමද සජන්නින්ගේ මේ ඉල්ලීම ලස්සනට කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් විදිහට මේ වැඩේ කරන්න බලන්න. කොහොම හරි මේගොල්ලන්ට උදව් කරමු අපි. මේ වන විට ලංකාවේ සිට මේ කොරියාවට පැමිණීම සඳහා බලාපොරොත්තු සිටින කාන්තාවන් විශාල ප්‍රමාණයකගේ මේ කාල සීමාව ඉක්මවීම නිසා වෙබ් එකෙන් ඉවත් වෙගෙන යනවා. ඒකට හේතුව මේ කොරියාවේ ආයතන වලින් ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීමේ අඩුවක් තිබීම නිසා. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට තිවංග මල්ලි, කොරියාවේ සිට ප්‍රේමලාල් මහත්මයා තව විශාල ප්‍රමාණයක් අපේ හිතවතුන් හිතවතියන් එකතු වෙලා වැඩපිළිවෙලක් කරගෙන යනවා. පෞද්ගලිකව තමන්ගේ ආයතන ප්‍රධානියාගෙන් සජන් නිම්ගෙන් උදව්වක් විදිහට ලංකාවේ කාන්තාවකට රැකියා අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම කරගෙන. ඉතින් මගෙන් මේ පණිවිඩය ඔබට දෙන්න කියලා ඒ අය ඉල්ලීමක් කරා. ඒ නිසා මේ මතක් කිරීම කරන්නේ ඔබටත් පුළුවන් ඔබගේ ආයතනයේ ප්‍රධානියාගෙන් පොඩි හෝ ඉල්ලීමක් කරන්න සජන්නේ ලංකාවේ තත්ත්වය පැහැදිලි කරලා දීලා ලංකාවේ කාන්තාවකට රැකියා අවස්ථාවක් ලබා දෙන්න කියලා කියන්නේ. ඉතින් එවැනි අවස්ථාවකත් මම අන්නර කිව්වා වගේ සජන්නේ පුතක්යොම් හෙච්චු සික්සියෝ සජන්නේ පුතක්තරින් නිදා සජන්නේ පුතක්හල්ලිලිසින් නිදා අන්න ඒ විදිහට කියලා ඔබේ කාරණාව ඉදිරිපත් කරන්න. ඒ කාරණාව ඉදිරිපත් කිරීමේදීත් ඔබට ඕනම් මෙන්න මෙහෙම කියන්නට පුළුවන්. සජන්නේ පුතක්හම් නිදා ශ්‍රී ලංකාවේ සෝ හංගුකේ ඔල්ලියෝගෝ හාන නියෝජාද රිමානායෝ තෙරසෝ සජන්නේ කේසායේ ඉල්චාරිගා ඉසිම්මෝන් ශ්‍රී ලංකා යෝජාන්තේ චුචොන් හෙචුචුමෙන් නන්දෙක්කායෝ ලදොන් පොයින්සෙන්ත තොන්ගේ සෝ චුචොන්චොන් හෙචුසිප්සියෝ ආන්න ආකාරයෙන් ඔබට සජන්නේගේ ඉල්ලීමක් කරන්නට පුළුවන්. ඉතින් අපේ සහෝදරියෝ නිතර මහා ප්‍රශ්නයක් තමයි ඇයි අපිට කොරියාවට එන්න තියෙන අවස්ථාව අඩු, ඇයි කොරියාවෙන් අපිට ඇග්‍රිමන්ට් එන්නේ නැත්තේ, අපිට කොරියෙන් එන්න පුළුවන් නේද, ඔය වගේ ප්‍රශ්න නිතර මහනවා. ඉතින් මාත් හොයලා බැලුවා. ඉතින් මුල් කාලේ කොරියාවට ආව සහෝදරියෝ ඉතින් හරියට වැඩ කළා නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒ වගේම දැනට තියෙන කට්ටිය එන්නේ ඒගොල්ලෝගේ බොයිෆ්‍රෙන්ඩ් නැත්නම් හස්බන්ඩ් ඒගොල්ලෝ ඉන්න නිසා තමයි එන්නේ. ඇවිල්ලත් මාස දෙකෙන් තුනේ ලියුම ගන්නවා. එහෙම ලියුම ගත්තාම ඉතින් අපිට තියෙන රැකියා අවස්ථාවන් අඩු වෙනවා. අපිට කෝට් එකක් තිබ්බත් ඒකට ගන්න පිරිමි ළමයි තමයි ගොඩක් අය. ගෑන ළමයි ඒව ඉල්ලනවා අඩුයි. ඒක නිසා ඉතින් සජන්නලට කරදරයිනේ. ඒක නිසා ඒගොල්ලෝ වෙන රටකින් තමයි ගන්නේ. එන එක්කෙන හරියට වැඩ කරලා ඉතින් අපේ රටින් තවත් එක්කෙනෙක් ගමු සජන්නේ කිව්වොත් ගන්නවා. ඉතින් ඔයාලා හරි ආපුවාම ඒ රැකියා අවස්ථාව නිර්මාණය කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ගෑනු ළමයින්ට රැකියා අවස්ථාව අඩු වෙන තවත් හේතුවක් විදිහට මම දකින්නේ ඒගොල්ලොන්ට ලැබිලා තියෙන නිෂ්පාදන අවස්ථාව විතරයි. පිරිමි ළමයින්ට නම් අවස්ථා හතරක් තියෙනවා.
කෘෂිකර්මාන්ත නිෂ්පාදන කන්ට්‍රැක්ෂන් දීවර ඔය ඕන කරෙන්න පුළුවන්. ඉතින් ගෑනුමයි තියෙන්නේ නිෂ්පාදන විතරයි. නිෂ්පාදන අංශෙත් කොරියාවේ මම දකිනවා නිෂ්පාදන අංශේ රැකී අවස්ථා අඩුයි ගෑනුමයි පිරිමි ළමයි තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඒ වුණාට කෘෂිකර්මාන්ත වගේ එකක් ලංකාවට තිබ්බන වීසා එකක් ගොඩාක් අයට එන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද කොරියාවේ ගොඩාක් ගෑනුමයි ඉන්නවා කෘෂිකර්මාන්ත වලට වියට්නාම්, කාම්බෝජ, ෆිලිපීන් වගේ ගොඩාක් රටවල ගියලා ඉන්න කෘෂිකර්මාන්ත අංශයට අපිටත් කෘෂිකර්මාන්ත වීසා එකක් ලැබුණා නම් ගොඩාක් ගෑනු ළමයින්ට කොරියාවට එන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලා කවුරු හරි කොරියෙන් එන ක්‍රමවේද හරියටම දන්නේ නැති කෙනෙක් නම් වීඩියෝ එක ඉස්සරවම බලන කෙනෙක් නම් channel එකේ තියෙන මම කොරියෙන් ආපු විදිය කියලා වීඩියෝයක් කරලා ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොරියෙන් එන විදිය ගැන සම්පූර්ණයෙන්ම විස්තරයක් කරනවා ඒකේ. ඉතින් කොරියාවට ආවට පස්සේ ඔයාලට උදේ 8 හවස 5 වැඩ කරත් රාත්‍රි දවස් 5 වැඩ කරලා සෙනසුරාදා ඉරිදා නිම අඩුත් අරගෙන ලංකාවට මේ ඩොලර් රේට් එකත් එක්ක දැන් තියෙන ඩොලර් රේට් එකත් එක්ක ලක්ෂ 4ක් 4000ක් වගේ පඩියක් දාන්න පුළුවන් ගෑල් ළමයින්ට. ගෑල් ළමයින්ට ප්‍රීම ළමයින්ට කියලා වෙනසක් නැහැ. පඩිය කියලා එක සමාන වගේ තමයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ මුදලක් දාන ඩොලර් රේට් එකත් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඒ වගේම ඔයාලට හම්බෙන කම්පැනිය හොඳ OTT තියෙන කම්පැනියක් වුණොත් ඔයාලට මාසෙට මාස 300 350ක් වගේ මුදලක් ගන්න පුළුවන්. ගොඩක් මාසෙල වැඩ කරන්න වෙනවා. ඒ වුණාට මාස 300 350ක් කියන්නේ ලංකාවේ රුපියල් ලක්ෂ 7ක වගේ මුදලක් ඩොලර් රේට් එකත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලා කොරියාවට ආවට පස්සේ හම්බෙන ජොබ් එක නිශ්චිත වශයෙන්ම කියන්න බැරි වුණා නිෂ්පාදන අංශේ රැකියාවකට නිසා ඔයාලා එන්නේ. ඒ සම්බන්ධයෙන් තියෙන රැකියාවන් මම ටිකක් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ ටික TikTok link එකේ YouTube එකේ මම ඒ ටික දාන්නම් ඔයාලට බලන්න අයිඩියා ගන්න පුළුවන් ඔයාලට කොරියාවට ආව පොදින රැකියාව ගැන. මේ තියෙන හෑන්ඩ් ග්ලව්ස් කම්පැනියක්. ඉතින් හෑන්ඩ් ග්ලව්ස් කම්පැනියක මේ වගේ තමයි රැකියාව කරන්න තියෙන ඔයාලට ආවොත්. එතකොට ප්‍රෙස් මැෂින් එකක් වැඩ කරන්න ලැබුණොත් මේ වගේ තමයි. හැබැයි ප්‍රෙස් මැෂින් එක පොඩක් අවදානම් පරිස්සමෙන් වැඩ කරන ඕනේ. ප්‍රෙස් මැෂින් එකක් වැඩ කරනවා නම් ආයතනයක පැකින් කරන අංශයේ රැකියාවක් ලැබුණොත් ඔයාට මේ විදිහ රැකියාවක් තමයි ලැබෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ට කරන්න තියෙන්නේ නිෂ්පාදනය කරන අමතර කොටස් වල වැඩි කෑලි කපලා අයින් කරලා පිළිවෙල කරන එක. ඉතින් දකුණු කොරියාව තුල මේ වගේ ගොඩාක් රැකියා අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔයාලට ලැබෙන තැන ආහාර නිෂ්පාදනය කරන තැනක් වෙන්නත් පුළුවන්, සපත්තු කම්පැනියක් වෙන්නත් පුළුවන්, ප්ලාස්ටික් බඩු හැදෙන තැනක් වෙන්නත් පුළුවන්, රෙදි කම්පැනියක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ආයතන තියෙනවා. ඉතින් කොයි ආයතනයේ වැඩ කරත් ඔයාලා ඉක්මනින් වැඩ කරන්නත් ඕනේ. ඒ වගේ හරියටම වැඩ කරන්නත් ඕනේ. කොරියානුව ඉක්මනින් වැඩ කරන එක ගොඩාක් අගය කරනවා. ඒ වගේම වැඩ හරියට කරන එකත් ගොඩාක් අගය කරන ජාතියක් තමයි කොරියන් ජාතිය කියලා කියන්නේ. පිරිමි ළමයින්ට සාපේක්ෂව බලද්දී නම් කොරියාවේදී ගෑනු ළමයින්ට බර වැඩ ලැබෙනවා අඩුයි. නමුත් ලැබෙන රැකියාව ගොඩක් වේගෙන් කරන්න වෙනවා. මොකද ඔයාලත් එක්ක වැඩ කරන්න වෙන්නේ චීන, පිලිපින් වගේ ගෑනු ළමයි. එයාලා ගොඩක් වේගෙන් වැඩ කරනවා. හරි කඩිසරාය. ඉතින් ඔයාලට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලංකාවේදී හොඳ කම්පැනි එක වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ගාමන්ට් එක්ක වුණත් කමන්නේ. එයා ගොඩක් වැඩ තියෙනවානේ ගාමන්ට් වල. ඒ වගේ තැනක වුණත් වැඩ කරලා ආවොත් හොඳයි ඔයාලට. නැත්තම් වැඩ කරන්න අමාරුයි ඔයාලට. එක්සෑම් ලීලා ගෙදරටම වෙලා ඉඳලා එකපාරට කොරියෙන් එන්න සෙට් වුණොත් එහෙම ඔයාලට ගොඩක් අමාරු වෙනවා. මොකද ජොබ් එකක් කරලා තියෙන කට්ටියක් එක්ක ජොබ් එකක් දන්නේ නැති කට්ටිය එකපාරට ඇවිල්ලා දාපුවහම ඒගොල්ලෝ ගොඩක් අල්ලන්නේ ජොබ් එක ග්‍රහණය කරගන්න. ඒ කියන්නේ සිටුේෂන් එකට හුරු වෙන්න. ඒ වුණාට ඔයාලා ලංකාවේදී මොකක් හරි කම්පැනි එක වැඩ කරලා අත හුරු වෙන වැඩ කරන්න වෙන තැනකට වැඩට දැම්මත් ඉක්මනට ඒක හුරු වෙනවා. ඒකයි මම කියන්නේ පුළුවන් තරම් ඔහෙදී රැකියාවක් කරලා පුරුදු වෙලා මෙහෙට එන එක හොඳයි. මොකද දැන් ඉන්න කට්ටිය ගෙදර දොරේ වැඩක් කරන්න නැති තත්ත්වයක් නේ තියෙන්නේ. ෆෝන් එක ඔබ ඉන්නවා තමයි ගොඩක් අය කරන්නේ සෝෂල් මීඩියා. ඉතින් පුළුවන් තරම් ජොබ් එකක් කරලා මෙහෙට එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මට ඔයාලට විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා එක්සෑම් ලියලා ඇග්‍රීමන්ට් එක නිකන් එක බලාගෙන ඉන්න ගමන් කාලේ නිකන් වේස්ට් කරන්න එපා. අපරාදේ ඔයාලා ඒක වෙන දෙයකට යොදවන්න. ඔයාලා බී ප්ලෑන් එකට යන්න හැම වෙලේම. ආවොත් මේකට යන්න පුළුවන් අපිට. ඉතින් මම උදාහරණයක් විදිහට කිව්වොත් මම එක්සෑම් එක ලිව්වා. එක්සෑම් එක ලියලා හොටෙල් එකක් වැඩ කරා. ස්පෝකන් ඉංග්ලිෂ් කෝස් එකක් කරා. ඔයටි කරන ගමන් තමයි මේක බලාගෙන හිටියේ. නිකම්ම බලා හිටියේ නැහැ. මොකද මේක නැති වුණොත් අපිට දුකයි. ඒ කියන්නේ අපේ ලයිෆ් එක කඩා වැටෙනවා වගේ වෙනවා. මේක මැත්තේම කඳා පැවතුනොත්. ඒ හින්දා ඒක නැති වුණොත් අපිට යන්න පාර හදාගන්න හැම වෙලේම. ඒක හින්දා මට කියන්න තියෙන්නේ හැම වෙලේම බී ප්ලෑන් එකක් තියාගන්න ජීවිතේ හැම දෙයකටම. ඒක අපිට සතුටට හොඳයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මාත් සාමාන්‍ය මිනිස්සෙක්. මාත් එක්සෑම් ලියලා තමයි කොරියාවට ආවේ. ඒ කොරියාවට ආවට පස්සේ මම දකින දේ සහ මට දැනගන්න පුළුවන් තොරතුරු ඔයාලට වැදගත් ඒක තමයි මම වීඩියෝස් විදියට ගේන්නේ. ඉතින් ඔයාලට වැදගත් වුණා නම් ඒක සතුටක්. ඉතින් ඒවා මම කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලලා කොරියෙන් එන ආසාවක් ඇති වුණා නම් මම කොරියෙන් අහපු වැටි කියලා වීඩියෝ එකක් තියෙනවා මගේ channel එකේ. මම ඔයාලට කලින්ත් කිව්වා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඔයාලා ගිහිල්ලා එතකොට ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් කොරියෙන් එන්නේ කොහොමද කියලා. ඒ වගේම කොරියෙන් හොඳ සර් කෙනෙක් හොයාගන්න ඕන නම් ඔයාලට
මගේ කොමෙන්ටි පෝස්ට් වල ඇඩ් එක දාන්න මම පෝස්ට් එකක් දාලා තියෙනවා ලංකාවේ හොඳම සර්ලගේ නම්බර්ස් ටික ඒ වගේම සැරිසරණම් කියලා page එකක් තියෙනවා මගේ ඒකට ගියපුවම මගේ පින් කරලා තියෙනවා හොඳම නම්බර්ස් සර්ලගේ ඉතින් ඔයාලට ඒ අයම contact කරගන්න පුළුවන් සර්ලා ඉතින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ තරුණ තරුණියන්ගේ කොරියන් සීන ඉක්මනට සැබෑ වෙන්න කියලා ඒ වගේම රටේ තියෙන ආර්ථික සාධේස පාලන තත්ත්ව ඉක්මනින් විසඳලා හොඳ තත්ත්වයකට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න තිරුවන් සරණ ඔයාලා හැමෝටම